සමදා සමහන් සමදා සුවෙන් 2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වෙනි දින ගැසට් කරන්නට යෙදුණා. ඒකේ අර්ථකථනය කිරීමේ බලය හුඟක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා miscellaneous orders කියලා. ඒක සම්පූර්ණයෙන්ම දීලා තියෙන ජනාධිපතිතුමාගේ අතට තමයි නීතිය බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ නිදහස එතුමාට පවරලා. ඒතොර දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා අර්ථකථනය කරලා මොනවා හරි මැවිල්ලක් කරලා ඉවරලා ඒක තහනම් කරන්නට පුළුවන්. විරෝධතා පාලනය කිරීමට මේ පනත ගේනවයි කියන එක තමයි අපිට සිතා ගන්න පුළුවන්. මේ පනත තුළ අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම 3.2F, මහජන සෞඛ්‍ය සේවා අනතුරට දැමීම 3.2H, මහජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නිත්‍යානුකූල නොවන ලෙස රැස්වීම පැවැත්වීම 3.2L, ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වන ලැබති. එතකොට රැස්වීමක් තියන්න බෑ, ස්ට්‍රයික් එකක් කරන්න බෑ, කිසිම විදියකට ඒ වගේ දෙයක් කරන්න තහනම්. එහෙම කළොත් ඒ ත්‍රස්තවාදයක්. එලෙසම පළමු වරට මෙවැනි චෝදනා සඳහා මරණ දඬුවමද ලබා දිය හැකි බවට මේ පනත පෙන්වා දෙනවා. අපි ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී මේ රටේ සියලුම ආගමික නායකයෝ, විද්වතුන්, ප්‍රභූවරු, රට ගැන කැක්කුමක් තියෙන සියලු දෙනාටම කියන්න තියෙන්නේ එකතු වෙලා මේ පනත පරාජය කරන්න කටයුතු කරන්න කියලා. ඒක හරියට නිකන් අර විභාගේ ෆේල් වුණාම 4-5 පාරක් ට්‍රයි කරලා බලනවා කොහොම හරි පාස් වෙන්න. ඒ වගේ වැඩක් තමයි. ඒ නිසා අපිට ඒක කොහමඩවත් පිළිගන්න බෑ. මොකද Tamanට ඕනේ ප්‍රතිඵලය ලබා ගන්න DNA පරීක්ෂණ කිරීමේ ප්‍රවණතාවයක් නෑ ලෝකෙ කොහෙවත්. අපේ මෝඩකම්, අපේ මිනිසුන්ගේ බුද්ධියේ උසස්කම පෙන්නුම් කරනවා ලෝකයටම මේ වගේ දේවල් මේ වගේ විහිළු කරලා. මේක මහා විහිළුවක් හැටියටයි මම දකින්නේ. අපිට ඒක පිළිගන්න බෑ. ඒ නිසා අපිට අපේ ජනතාවගේ දුක් සුසුම් සැනසවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල පිහිට පතන්න සිද්ධ වෙනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.